නම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාමත් වැදගත් වෙච්ච මාතෘකාවක් සම්බන්ධයෙන් කොහොමද Sweden වලට අපි university එකට හරියට apply කරන්න කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ process එක අද අපි කතා කරන්න යනවා. ඉතින් මේක තාමත් වැදගත් video එකක්. මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා හැමදාමත් වගේ මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලා ඔක්කොගේ පිල්ලා සිටිනවා. ඉතින් අපි Sweden වලට apply කරන්න යනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ කලින් video එක බලන්න. කලින් video එක ඔයාලට පේනවා link එක දාලා තියෙනවා දකුණු පැත්තේ. ඒකෙදි මම explain කරා අපි Sweden වලට apply කරන්න අවශ්‍යයි නම් අපිට එතනදී අවශ්‍ය වෙන documents මොනවද කියන එක සම්බන්ධයෙන් මේ video එක සම්පූර්ණයෙන් කරා. ඒකෙද බලන්න අනිවාර්යයෙන්ම එතනදී මම මේ අවශ්‍ය required documents විදිහට degree certificate එක, degree transcript එක, ඒ වගේම English confirmation letter එක, මගේ අපේ passport copy එක, සහ සමහර university වලින් අපේ motivation letter එකක් නැත්නම් CV එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි ලෑස්ති කරගෙන scan copy එකක් තියාගෙන සහ අපේ ඒ ඔක්කොම PDF version එකේ තියෙන්න ඕනි කියලා මම කතා කරා. ඉතින් ඔයාලට පේනවා අපි මේ අවිලා තියන්නේ ඒ apply කරන්න යන මම online database එකක් online system එකක් තියෙන්නේ. ඒ system එක තියෙන website එකට තමයි අපි අවිලා තින්නේ. මම URL එක දාලා තිනවා web address එක. ඔයාලට Google එකේ කියලා මේ address එක type කළා මෙන්න මේ website එකට යන්න පුළුවන්. ඉතින් මේ website එකට ආවම මෙන්න ඔයාලට පේනවා මෙන්න මෙහෙම වගේ ලක්ෂණ interface එකක් තියෙනවා. ඉතින් මේකෙදි පළවෙනියෙන්ම මේ අපි Sweden වලට apply කරන්න කලින් Sweden වලට apply කරන්න අපි account එකක් හදාගන්න ඕනේ. මෙන්න මේ Sweden online system එකේ. ඒකට මෙන්න මෙතන ඔයාලට පේනවා දකුණු පැත්තේ තියෙනවා මේ login කියලා button එක. මේක ඔයාලා click කරන්න ඕනේ. මේක click කරාම ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මේ ඔයාගේ email එකයි password එකයි enter කරන්න. ඒ කියන්නේ මේකේ ඔයා දැනටමත් register වෙලා ඉන්නව නම් තමයි මේ ටික දෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා අලුතෙන් apply කරන්න යන කට්ටිය නම් අනිවාර්යයෙන්ම තාම register වෙලා නැහැ. ඉතින් පළවෙනියෙන්ම ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනින් create an account කියන tab එක click කරන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් දැක ගන්න පුළුවන්. මේකෙන් අහනවා do you have a Swedish personal ID number? ඒ කියන්නේ ගොඩක් කලාවට ඔයා Sweden වල කලින් ඉගෙනගෙන හරි නැත්නම් Sweden වල මොනවා හරි දෙයකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාලට ගොඩක් කලාවට personal number එකක් හම්බෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටිය ශ්‍රී ලංකාවේ ඉන්නගෙන අලුතෙන් යන Sweden වලට බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ID number එකක් නැහැ Sweden වල. එතකොට ඔයාලට මෙන්න මේ no කියන එක click කරන්න පුළුවන්. ඊට පස්සේ no කියන එක click කරාම ඔයාලට එනවා ඔයාගේ details දීලා application එකක් fill කරන්න. ඊට පස්සේ මේකෙන් අහලා තියෙනවා you are full legal name කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ මෙතන first name එක දෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ last name එක මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඒවා ඔයාගේ application එකේ තියෙන විදිහට ඔයාගේ passport එකේ තියෙන විදිහට මෙතන enter කරගන්න. ඊට පස්සේ date of birth දාලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන arrow එකෙන් ගිහිල්ලා ඔයාලට day එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට month එක තෝරන්න පුළුවන් ජනවාරිද February කියලා සහ year එක තෝරන්න පුළුවන් මොන අවුරුද්දද ඔයා ඉපදුනේ කියලා. ඊට පස්සේ legal gender එක අහලා දිනවා. ඒ කියන්නේ ඔයා පුරුෂද ස්ත්‍රීද කියලා. අන්න ඉතින් ඔයා පිරිමි ළමෙක් නම් male කියලා ගැරු ළමෙක් නම් female කියන එක ඔයාලට click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ address එක අහලා දිනවා. ඉතින් මේ address එක අහන්න ඔයාලගේ ශ්‍රී ලංකාවේ ඔයාලට ලියුමක් ආවොත් ඒ ලියුම එන්න ඕනේ address එක තමයි අහන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ address එක මෙන්න මෙතන ඔයාලගේ address එක දෙන්න පුළුවන්. ඊට පස්සේ post code එක. postal code එකදී කැන්ඩි වල වගේ ගත්තොත් නම් 20,000. ඉතින් ඔයාලගේ area එකට ගැලපෙන postal code එක internet එකේ ගිහිල්ලා ඔයාලට හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කැන්ඩි වලට ගැලපෙන්නේ 20,000 නිසා ඉතින් මට මෙතනදී අදාළ වෙන්නේ 20,000 කියන postal code එක. ඊට පස්සේ city එක අහලා තියෙනවා. ඉතින් city එක අපිට දාන්න පුළුවන් කැන්ඩි කියලා. ඊට පස්සේ country එක select කරන්න දිනා මෙතනින් අපි ශ්‍රී ලංකා කියලා තෝරලා ඔයාගේ මොබයිල් නම්බර් එක අහලා තියෙනවා. මේකදී ඔයාලා දෙන්න ඕනේ මොබයිල් නම්බර් එක ඉන්ටර්නැෂනල් වර්ෂන් එක. ඒ කියන්නේ උදාහරණයක් කියලා දැන් 01 එයාටෙල් නම්බර් යන 075 පටන් ගන්න බෑ. ඒක පටන් ගන්න ඕනේ 94.75 කියලා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක ඔයාට මෙතනින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්නැෂනල් කෝඩ් මේ +94 කියන්නේ ශ්‍රී ලංකාවට දීලා තියෙන ඉන්ටර්නැෂනල් කෝඩ් එක. මේ කෝඩ් එක යූස් කරලා තමයි ඔයා මොබයිල් නම්බර් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අහලා තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එක ඔයා දෙන්න ඕනේ. ඊට අමතරව මෙතනදී ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරන්න කියලා දිනවා. ඒත් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ආයෙ ටයිප් කරන්න කියලා දීලා තියෙනවා. සහ ඔයා මෙන්න මේ උදාහරණයක් විදිහට මේ Sweden account එකට මේ Sweden online system එකට register වෙනකොට ඔයා මොනවද දෙන password එක කියන එක මෙතනදී ඔයා ටයිප් කරන්න ඕනේ. සහ password එක කන්ෆර්ම් කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මෙයාලා කියලා තියෙනවා password එක හදනකොට ඒ password එකට simple letter එකක් තියෙන්න ඕනේ, capital letter එකක් තියෙන්න ඕනේ, number එකක් තියෙන්න ඕනේ, ඔන්න වගේ regulations තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් දීලා ඔයාලට password එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ password එක නැවත මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙන් අහලා තියෙනවා ඔයාට Sweden වල සම්බන්ධයෙන් educational information ලබා ගැනීමට අවශ්‍යද කියලා.
ඉතින් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔයාලට yes කියලා දාන්න පුළුවන් අවශ්‍ය නැත්තම් ඔයාලට no කියලා දාන්න පුළුවන් ඉතින් ඔයාලට options දෙකෙන් කැමති එකක් තෝරන්න පුළුවන් I think මම මෙතනදී yes කියන එක click කරන මොකද scholarship ගැන සම්බන්ධයෙන් වගේ information අපිට ලැබෙන්න පුළුවන් අපි email එකට ඉතින් මෙතන yes දීලා මෙන්න මෙතනදී අපෙන් අහනවා මේ I am not a robot කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේවා පා human කෙනෙක් කියලා හඳුනා ගන්නද මෙයාල මෙන්න මේ ටික කරනවා ඉතින් I am not a robot කියන එක click කරාම මෙන්න මෙම් ටික් එකක් වැටුනාම create an account කියන එක ඔයාලට click කරන්න පුළුවන් create an account කියන එක click කරාම ඔයාගේ අනිවාර්යෙන් ඔයාලට account එකක් create වෙනවා සහ ඔයා මෙතන දුන්න email address එකට ඔයාට මෙන්න මේ account එකේ අනිවාර්යෙන්ම ඔයාට වාගේ username එකයි password එකයි එයාලා ඉවරවනවා ඊට පස්සේ මෙන්න මේ login කියන එක ඔයාලට click කරලා ඒ අදාළ email or Swedish identification number email එක වාගේ email එක දුන්න email එක දෙන්න ඕනේ සහ ඔයා email එක හදනකොට ඔයාට password එකක් දෙන්න කොහොමද මේ online system එක හදනකොට ඉතින් මේ password එක ඔයා මෙතනට දීලා ඔයාලට මෙන්න මේ login කියන button එක click කරලා ඔයාලට මේකට log in එක හැකියාව තියෙනවා ඊට පස්සේ අපිට දැන් මෙතනදී දෙපක් create කරලා තියෙනවා account එකක් ඉතින් ඒ account එක හරහා අපි බලමු මේකට login වෙලා කොහොමද අපි ඉතුරු වැඩ ටික කරන්නේ කියලා right අපි දැන් මම ඇවිල්ලා තියෙන මගේ account එකට ඉතින් ඔයාලට පේනවා ඇති ඒ username password ගහලා ආවහම මෙන්න මේ වගේ ඔයාට interface එක දකින්න පුළුවන් ඉතින් ඔයාට account එකට ඔයා log වෙලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ my pages කියන එකට ගියාම ඔයාට පේනවා ප්‍රදීප් සංජීව app කියලා මගේ නම තියෙනවා ඉතින් මෙහිදී ඔයාගේ account එකට ඔයා දැන් මේ log වෙලා තියෙන ඉතින් ප්‍රශ්නයක් නැහැ අනිවාර්යයෙන්ම පළවෙනිම ඔයා account එකක් හදා ගන්න ඕනේ ඊට පස්සේ අපි මං කිව්වා වගේ අපි දැන් උදාහරණයක් විදියට දැන් මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද masters වලට apply කරන්න කියලා මං කිව්වා අනිවාර්යයෙන්ම ඔයාලා search එකක් දාන්න ඕනේ search එකක් දාන්න ඕනේ මට ගැලපෙන universities මොනවද කියලා උදාහරණයක් විදියට දැන් අපි හිතමුකෝ මට ගැලපෙන area එක accounting කියලා ඉතින් මගේ area එක accounting නිසා මම මෙතන type කරනවා accounting කියලා එතකොට accounting කියලා type කරාම ඔයාලට පේනවා මෙතනදී අපිට courses වගේක් පෙන්නනවා මෙතන අපි find courses කියලා click කරන්න ඕනේ එතකොට accounting වලට තියෙන courses ටික පෙන්නනවා එතකොට මෙතනදී අපි select කරන්න ඕනේ level එකට master level කියන master level කියන click එක අපි දුන්නාට පස්සේ සාමාන්‍ය accounting වලට තියෙන courses ඔක්කොම ටික අපිට එනවා ඉතින් මෙතනදී අපි අනිවාර්යයෙන්ම මම select කරගත්ත programs වගේක් තියෙනවා අපි බලමු කොහොමද අපි ඒ ටික හරියට select කරගන්නේ කියලා ඉතින් මේ වගේ මේ ඔයාලට පේනවා programs ගොඩාක් තියෙනවා මෙතනදී මේ 120 credits කියන්නේ අනිවාර්යයෙන්ම master degree එකක් ඒක දාලා තියෙනවා ඊට පස්සේ මේකේ ඔයාලට පේනවා University of Gothenburg කියන university එකේ Master of Science in Accounting and Financial Management 120 credits කියන program එක open වෙලා තියෙනවා ඊට පස්සේ ඔයාලට මේක details දැනගන්න අවශ්‍යයි නා මේ show more කියන button එකට click කරාම ඔයා ගෙවන්න ඕනේ tuition fee එක total tuition fee එක ඒ වගේ මේ program එකට අදාළ සියලුම කරුණු මේකින් ඔයාලට දකින්න පුළුවන් ඔයාලට මේ university එකේ වෙබ්සයිට් එකට යන්න ඕන මෙන්න මෙතන University of Gothenburg කියලා මෙන්න මේ link එක තියෙනවා. ඉතින් මේ වගේ හැම පහසුකමම මේ online system එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි ගියොත් යටර යන්න ඔයාලට පේනවා master program in accounting කියලා තියෙනවා. ඉතින් මේකේ click කරලා ගියොත් මෙන්න මේ link එකට ඔයාලට බලන්න පුළුවන් අපිට මෙතනදී අනිවාර්යයෙන්ම උමයා යුනිවර්සිටි එකේ master program එකට තමයි මම apply කරන්න යන්නේ. ඒ කියන්නේ මගේ තියෙන qualifications උත් එක්ක මම හරියටම select කරගත්ත පළවෙනි යුනිවර්සිටි එක උමයා යුනිවර්සිටි. ඉතින් ඔයාලට පේනවා මෙතනදී master program in accounting කියලා අපිට මෙන්න මේ program එක විස්තර අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා දකුණු පැත්තේ link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහලා ඔයාලට බලන්න පුළුවන්. උමයා යුනිවර්සිටි එක ගැන මොනවද විස්තර කියලා. ඉතින් හැම විස්තරයක් මේක එක්ස්ප්ලেইন කරලා තියෙන මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මගේ ස්පෙෂලායිසේෂන් ඒරියා එක අනුව මම පළවෙනියෙන්ම කැමති උනේ උමයා යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා මේ පේනවා ඇවිල්ලා ඔක්කොම ඩීටේල්ස් මේකේ දාලා තියෙනවා. ඉතින් මම අර වීඩියෝ එකේ ටික එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඒක බලන්න. ඉතින් මෙතනදී මට උමයා යුනිවර්සිටි සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඔයාලා මෙතන සිලෙක්ට් කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඔන්න මම සිලෙක්ට් කියන ක්ලික් කරා. එතකොට මෙතනින් වැඩනවා කෝස් සිලෙක්ෂන් කියලා. මයි සිලෙක්ෂන් එකේ 1 කියලා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ අපි දැනට එක කෝස් එකක් සිලෙක්ට් කරලා තියෙනවා. ඊට අමතරව මගේ මෙතනදී දෙවනි මගේ ප්‍රයොරිටි එක උනේ ලුන් යුනිවර්සිටි එක. ලුන් යුනිවර්සිටි එක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පේනවා. දකුණු පැත්තේ link එක දාලා තියෙනවා. ඉතින් මම කිව්වා අපි සාමාන්‍ය ස්වීඩන් වලට ඇප්ලයි කරනකොට එක ඇප්ලිකේෂන් එකක් ඇරෙද්දී අපිට යුනිවර්සිටි 4කට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මම පළවෙනිම තෝරගත්ත එක උමයා යුනිවර්සිටි ස්තර මාස්ටර් ප්‍රෝග්‍රෑම් ඉන් අකවුන්ටි. දෙවෙනියට තෝරාගත්ත ප්‍රෝග්‍රෑම් එක තමයි ලුන්ඩි යුනිවර්සිටි එකේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් ඉන් අකවුන්ටින් ඇන්ඩ් ෆයිනෑන්ස්. ඉතින් මම මෙතනදී ඒකක් සිලෙක්ට් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මේක නම්බර් 2 වුණා.
ඊට පස්සේ මං කිව්වා මෙතනදී මං ගොතන්බර්ග් යුනිවර්සිටි එක third program එක විදිහට select කරගන්නවා කියලා. ඉතින් ඔයාලට පේනවා University of Gothenburg කියන යුනිවර්සිටි එකේ master program මං third option එක විදිහට select කරා. එතකොට මෙතන 3 කියලා ආවා. ඊට පස්සේ මම මෙතනදී ආය priority එකක් දෙනවා. මෙතන උත්තලා යුනිවර්සිටි එකක් කියලා කියනවා. ඉතමත් හොඳ යුනිවර්සිටි එකක් ස්වීඩන් වල. මේ පේනවා ඔයාලට master program in accounting and financial management කියලා. ඉතින් මේ උත්තලා යුනිවර්සිටි එකේ තියෙන program එක මං 4 වෙනි විදිහට මෙන්න මේම select කරනවා. එතකොට ඔයාලට පේනවා course selected කියලා. මෙතනදී අපිට four courses එනවා. ඉතින් ඔයාලට පේනවා මම මෙතන දාලා තියෙනවා master program in accounting in Umea University. එක තමයි මගේ පළවෙනියෙන්ම මම select කරලා තියෙන්නේ. දෙවැනියෙන් Lund University එක, third one එක Gothenburg University accounting and financial management, fourth university එකේ උත්තලා university එක අරන් තියෙනවා. ඉතින් මම මෙතනදී ස්වීඩන් වල තියෙන හොඳම university හතරක් තෝරගෙන තියෙනවා. මගේ කැමැත්ත අනුව ඉතින් මේක මගේ කැමැත්ත. ඉතින් ඔයාලට ඒ යුනිවර්සිටිස් කන්ටැක්ට් කරන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් හරහා. ඉතින් කන්ටැක්ට් කරලා අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගේ යුනිවර්සිටි තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපි මේක තෝරගත්තට පස්සේ අපි මේ යුනිවර්සිටිස් අනිවාර්යයෙන්ම රෑන්ක් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මගේ මෙතන රෑන්කින් වල නම්බර් 1 අරන් තියෙන උමයා යුනිවර්සිටි එක. ඒ කියන්නේ පළවෙනියෙන්ම මෙයාලා කන්සිඩර් කරනවා ඔයාට උමයා යුනිවර්සිටි එකෙන් ඇඩ්මිෂන් ගන්න පුළුවන්ද කියලා. ඔයාට උමයා යුනිවර්සිටි එකෙන් ඇඩ්මිෂන් දුන්නේ නැත්නම් තමයි මෙයාලා සෙකන්ඩ් යුනිවර්සිටි එක කන්සිඩර් කරන්නේ. එතකොට ඔයාට හිතනවා නම් මට මේ යුනිවර්සිටි එක තමයි හොඳටම මැච් වෙන්නේ කියලා. අන්න ඒ යුනිවර්සිටි එක ඔයාලා මෙතනදී පළවෙනි ඔප්ෂන් එක විදිහට සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම එතනදී සිලෙක්ට් කරගත්ත එක මට ගැලපෙනවා. මම පළවෙනි උමයා යුනිවර්සිටි එක, ඊට පස්සේ ලුන්ඩ් යුනිවර්සිටි එක, ඊට පස්සේ ගොතන්බර්ග් යුනිවර්සිටි එක, ඊට පස්සේ උත්තලා යුනිවර්සිටි එක ගැන. රයිට්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අනිවාර්යව ගොතන්බර්ග් යුනිවර්සිටි එක සම්බන්ධේ, උත්තලා යුනිවර්සිටි එක සම්බන්ධේ මම වීඩියෝස් දෙකක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ වීඩියෝස් දෙකක් බලන්න. දැනටමත් ලුන්ඩ් යුනිවර්සිටි එක සහ උමයා යුනිවර්සිටි එක ගැන වීඩියෝස් කරලා තියෙනවා. ඒක බලලා ඔයාලට මාස්ටර් ප්‍රෝග්‍රෑම් තෝරලා ඔයාලගේ ෆීල්ඩ් එක අනුව ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ යුනිවර්සිටිස් ටික තෝරගත්තා, ප්‍රෝග්‍රෑම්ස් ටික තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේ start application කියන බටන් එක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ start application කියන බටන් එක ක්ලික් කරාම අනිවාර්යයෙන්ම application එක start වෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතනදී අපිට deadline එක දීලා තියෙනවා ජනවාරි 17 කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේක එක එක අවුරුද්දට වෙනස් වෙනවා. ඉතින් මේ අවුරුද්දේ ඔයාලට deadline එක දීලා තියෙන්නේ ජනවාරි 17. ඉතින් application පටන් ගත්තේ ඔක්තෝබර් 18, ජනවාරි 17 කියන්නේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියලා ඔයාලට දීලා තියෙන period එකක්. ඉතින් ජනවාරි 17 දක්වා period එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක කියනවා you must rank your choices before submitting your application. ඒ කියන්නේ අනිවාර්යව submit කරන්න කලින් ඔයාට ඔයාගේ application එක rank කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන මම යුනිවර්සිටි 4ක් තෝරගෙන තියෙනවා. right? ඊට පස්සේ මෙතනදී අපිට යුනිවර්සිටි 4 අනුව උදාහරණයක් විදිහට අපිට හිතුවා දැන් අපි සිලෙක්ට් කරගත්ත යුනිවර්සිටි අපිට උදාහරණයක් විදිහට අපිට මේ කැමැත්ත වෙනස් වුණා කියලා. දැන් මට වැඩිපුරම ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ උමයා යුනිවර්සිටි එකට. ඔයාට තියෙන්නේ ලුන්ඩ් යුනිවර්සිටි එකට නම් ඔයාට මෙන්න මේ පල්ලයට තියෙන ඇරෝ එක මේක ක්ලික් කරාම උමයා යුනිවර්සිටි එකට යටර යනවා. ඔවුන් ඔයාට පේනවා උමයා යුනිවර්සිටි එකට යටර ගියා. ලුන්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම් එක උඩට ආවා. දැන් ඔයා ලුන්ඩ් යුනිවර්සිටි එකට තමයි හයස් ප්‍රයෝරිටි. නැත්තම් ඔයාගේ ප්‍රමුඛතාවය වැඩි වෙලා තියෙන්නේ ලුන්ඩ් යුනිවර්සිටි එකට. ඉතින් ඔයාට නැවතත් ඔයාට උමයා යුනිවර්සිටි ගන්න පුළුවන් නම් ඒ ඇරෝ එක ක්ලික් කරාම මේක නැවතත් එනවා. ඉතින් මේක තමයි රෑන්කින් කියන්නේ. ඔයා යුනිවර්සිටි හතරම කන්ටැක්ට් කරන්න ඕනේ ඊමේල් හරහා. ඊට පස්සේ ඔයාලා යාලගේ ගොඩක් වෙලා ඉන්ෆෝමේෂන් ගන්න ඕනේ. මගේ ක්වොලිෆිකේෂන්ස් මේවා සහ මම ඒකට ඊමේල් එකක් ලියන විදිය ගැන සම්පූර්ණයෙන් මම වීඩියෝ එකක් කරන්නම්. ඒ ඊමේල් එක ලියලා අනිවාර්යව විස්තර ආගත්තාම ඔයාලා මේ යුනිවර්සිටි එක ගැලපෙනවා නම් අනිවාර්යව ඔයාලා හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් සහ ඒ යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් නැත්තම් ඔයා ඉගෙන ගත්ත දේවල් ඉතින් මතක තියාගන්න යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න ඔයාලා වර්ක් එක්ස්පීරියන්ස් අවශ්‍ය නැහැ. නමුත් වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක ඇඩඩ් බෙනිෆිට් එකක්. රයිට්. ඉතින් මේ ටික ඔක්කොම ඔයාගෙන ඔයාලා යුනිවර්සිටි තෝරගත්තාට පස්සේ මේ වගේ රෑන්ක් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනට ගිහිල්ලා කන්ටිනියු කියන බටන් එක ඔයාලට දෙන්න පුළුවන්. කන්ටිනියු කියන බටන් එක ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ කන්ටිනියු කියන බටන් එක දුන්නාට පස්සේ මෙතනදී ඔයාලගේ මෙතන සමහර යුනිවර්සිටි වල එක එක ස්පෙෂලයිසේෂන් ට්‍රැක්ස් තියෙනවා. ඉතින් මේ ලුන්ඩ් යුනිවර්සිටි එකේ accounting and management control corporate finance කියලා තියෙනවා. මම මෙතන accounting ක්ලික් කරනවා. ගොතන්බර්ග් යුනිවර්සිටි එකේ දෙහෙමම තියෙනවා. ගොතන්බර්ග් යුනිවර්සිටි කියන්නේ ඔයා GRE කරලා තියෙනවා කියලා. ඉතින් GRE කියන එක concern ඒ කියන්නේ compulsory නෑ. උදාහරණයක් විදිහට GRE නැත්නම් GMAT කියන්නේ ඒකත් අර IELTS වගේ exam එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ගොතන්බර්ග් යුනිවර්සිටි එකේදී ඔයාලට admission ගන්න GRE GMAT තිබ්බා කියන පොඩ්ඩක් ඒක වාසියක් වෙනවා. නමුත් ඒක compulsory නෑ. තිබ්බා කියන්නේ වාසියක්. ඉතින් ඒ වගේ දේවල් ඔයාගේ අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ continue කියන ඔයාලට මෙතනින් GRE එක ඔයා ගත්තේ නැත්නම් I will not submit GMAT කියලා
ඔයාලට දීලා මෙන්න මේක ඔයාලට continue කරන්න පුළුවන් continue කරන්න පුළුවන් continue කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දැක ගන්න පුළුවන් confirm කියලා ඊට පස්සේ application එක ගැන ඔයාලගෙන් අහලා තියෙනවා ඔයා කන්ටි කාඩ් දාලා තියෙනවා ඔයාලට මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා දිනවා application එක ගෙවන්න required නැද්ද කියලා ඉතින් මෙතනදී application fee එකක් ඔයාලට ගෙවන්න ඕනේ සාමාන්‍ය Swedish krona 900ක් විතර I think application එක ගෙවන්න ඔයා මෙතනදී අනිවාර්යෙන් අවශ්‍ය ඔයාලට policy භාවයේ තියෙන ශ්‍රී ලංකාවේ නම් ඉතින් අනිවාර්යෙන්ම ඔයා application fee එක ගෙවන්න ඕනි කියන ටික එක මෙතනදී click කරන්න ඊට පස්සේ ඔයාලට පේනවා ඔයා select කරපු master program එක මෙතනදී ඔයාලට දක්වලා තියෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඒක ඔයාලට පේනවා ආයෙත් order එක ඔයාලට අවශ්‍යයි නම් ආයෙ බැක් ගිහලා වෙනස් කිරීමක් කියාවක් තියෙනවා නමුත් මෙතනදී මම මගේ first choice එක විදිහට master program in accounting Umea University ඊට පස්සේ Lund University ඊට පස්සේ Gothenburg University and Uppsala University කියන හතර select කරා මට දැන් මේ submit කියන button එක click කරාම මගේ application එක submit වෙනවා right ඊට පස්සේ ඔයාලට පේනවා thank you for applying to Sweden ඒ කියන්නේ ඔය apply කරලා ඉවරයි නමුත් ඔයාට ඔයාගේ required documents ටික ඔයා upload කරන්න ඕනේ ඊට අමතරව ඔයාගේ application fee එක ගෙවන්න ඕනේ ඊට පස්සේ ඔයාලා කියලා තියෙනවා ඊට පස්සේ මෙතනදී ඔයා fee එක exempt වෙනවා නම් ඒක අහලා තියෙනවා නමුත් ඔයා මෙතනදී මතක තියාගන්න ඕනේ ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම application fee එකක් ගෙවන්න ඕනේ මොකද ඔයාගේ පුරවැසිභාවය ශ්‍රී ලාංකික තියෙන නිසා අනිවාර්යයෙන්ම යුරෝපියන් country එක පුරවැසිභාවය තියෙනවා නම් ඔයාට application fee එකක් කියලා charge කරන්න ඒකයි මේකත් ඔයාලට කියන්නේ ඊට පස්සේ මෙයාලා කියන ඔයාලගේ application details ටික දීලා තියෙනවා ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මෙතනදී ඔය ඇප්ලිකේෂන් එක දැන් සබ්මිට් කරලා ඉවරයි. ඉතින් ලේසි ප්‍රොසෙස් එකක් ඉතින් ලොකුවට අමාරු නැහැ. මේ ප්‍රොසෙස් එකට ගොඩක් වෙලාවට ලක්ෂ 3-5 අතර මුදලක් ගන්නවා ඒජන්ට්ස්ලා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ එකම අරමුණ මේ ලංකාවේ තියෙන සියලුම කට්ටිය අනිවාර්යයෙන්ම මේ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරලා අනිවාර්යයෙන්ම higher studies වලට මේ යුනිවර්සිටිස් වලට යන එක. ඉතින් අපි ඇප්ලයි කරලා ඉවරයි. නමුත් අපේ ડોකියුමන්ට්ස් ටික අපි අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව අපි අපේ ඇප්ලිකේෂන් fee එක අපි pay කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඕකේ කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ application send කියන එක තියලා තිනවා. ඔයාලට පේනවා. Application number එක අනිවාර්යයෙන්ම වැදගත්. මේක කොහෙන් හරි ලියලා තියාගන්න application number එක. ඉතින් ඒක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද scholarship එකට අපි fully funded scholarship එකට apply කරනකොට university එකට apply කරනකොට scholarship වලට අනිවාර්යයෙන්ම මේ application number එක යාලා අහනවා. ඉතින් මේ application number එක ඔයාලා තියාගන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් fee එක ගැන අහලා තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් fee එක අනිවාර්යයෙන්ම ඔයා ගෙවන්න ඕනේ. ඉතින් මේක ප්‍රශ්නයක් නැහැ. Your application cannot be processed. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ජනවාරි අපි කිව්වා 17 තමයි deadline එක තිබ්බේ. ඉතින් ජනවාරි 14 කලින් ඔයා ඇප්ලිකේෂන් fee එක ගෙවන්න ඕනේ. නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක reject වෙනවා. මොකද ඔයා ඇප්ලිකේෂන් fee එක ගෙවුවේ නැහැ. නමුත් දැනට මේක මේ online system එකට submit කරලා තියෙන්නේ. මේක යාලා review කරන්නේ. නැත්නම් මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ බලන්නේ ඔයා ඇප්ලිකේෂන් fee එක ගෙවුවොත් විතරයි. තා required document ටික ඔයා upload කරොත් විතරයි. ඉතින් ඔයාලට පේනවා මේ ඔයාලා දාපු ඇප්ලිකේෂන් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන my pages කියන එක යටතේ ඔයාලට පේනවා මෙතන documents කියලා එකක් තියෙනවා. ඉතින් මේ documents කියන එකට ඔයාලට යන්න පුළුවන්. documents කියන එකට ගියාම ඔයාලට පේනවා information before getting started කියලා සහ මෙතනදී upload document කියන button එකක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මෙතනදී english language proficiency කියලා තියෙනවා. ඉතින් මම ඔයාලට IELTS කියනවා නම් TOEFL දිනවා නම් ඒවා upload කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා bachelor program එක english medium නම් conduct උනේ මම කොයි university එකේ වෙනම letter එකක් ගන්න. ඒ letter එක ඔයාලට මෙතන scan copy එකක් විදිහට PDF version එකේ ඔයාලට upload කරන්න පුළුවන්. ID documents යටතේ ඔයාලට upload කරන්න වෙන ඔයාගේ passport එකේ copy එක. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ දේවල් සම්බන්ධව මගේ කලින් video එකේදී පැහැදිලි කරා. ඒව බලන්න පුළුවන්. passport copy එක scan copy එක PDF version තියාම upload කරන්න ඕනේ. certificate diploma and transcript ඔයාගේ අනිවාර්ය university degree certificate එක university degree transcript එක මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම මෙතනදී ඔයාලා upload කරන්න ඕනේ ඊට පස්සේ මෙතනදී ඔයාලා අපනවා හරි other document නැත්නම් university ගිහිල්ලා තිබ්බනම් ඔයාගේ motivation letter එකක් CV එකක් අන්න ඒ වගේ දෙයක් එතනදී මම upload කරන විදිහ කියලා දෙන්න ඉතින් ඔයාලට මෙන්න මේ upload document කියන tab එක click කරන්න පුළුවන් ඊට පස්සේ මේකෙදී ඔයාලා instructions දීලා තියෙනවා transcript and diplomas upload කරන්න පුළුවන් degree certificate එක පුළුවන් ID document නැත්නම් passport copy එක english documents and මෙයාලා කියලා දෙනවා document requested by the university ඒ කියන්නේ universities වලින් සමහරක් වෙලාවට එක එක documents ඉල්ලන්න පුළුවන් ඒක වෙන්නත් පුළුවන් essays නැත්නම් අපි කියනවා මොනවාරි රචනාවක් ඔයාගේ ලියලා ඉල්ලන්න පුළුවන් නැත්නම් CV එක නැත්නම් letter of intent ඒ කියන්නේ motivation letter එක ඉතින් මේ තුනේ අනිවාර්යයෙන්ම එක එක යුනිවර්සිටි එකේ තියෙන එක එක රික්වයර්මන්ට්ස් අනුව CV එකක් ඉල්ලන්න පුළුවන් motivation letter එකක් ඉල්ලන්න පුළුවන් අනිවාර්යයෙන්ම මගේ දකුණු පැත්තේ link එක දාලා තියෙන ඒකේ motivation letter එක CV එක මේ සියල්ල සම්බන්ධයෙන් මගේ channel එකේ මම දාලා තියෙන ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේ videos ඔක්කොම බලලා ඔයාලට මේ knowledge එක ගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ
name and document type. මේක කියලා තියෙනවා select the name for your PDF file that reflects what is in the document. ඒ කියන්නේ මං කියවා මේ documents ටික හදාගෙන ඔයාලා PDF version එකේ තියාගන්න ඕනේ. ඊට පස්සේ මේවා ඔයා rename කරන්න ඕනේ. Rename කියන්නේ ඔයා නමක් දෙනවනේ document එකට. ඒ නමේ දාන්න ඕනේ. ඔයාගේ degree certificate එකද මොකද්ද ඔයා කොහෙන්ද මේක ගත්තේ? උදාහරණයක් විදිහට ඔයා පේරාදෙණිය campus එකේ degree එකක් තියනවනේ ඔයා දාන්න ඕනේ degree certificate කියලා dash එකක් දාලා ඔයා දාන්න ඕනේ University of Peradeniya කියලා. Right? Degree transcript එක නම් ඔයා දාන්න ඕනේ degree transcript dash එකක් දාලා University of Peradeniya. English document නම් English document නැත්නම් English confirmation letter dash එකක් University of Peradeniya. IELTS දානවා නම් English letter dash එකක් IELTS certificate කියලා දාන්න පුළුවන්. ඒක යාලා කියලා තියෙනවා අනිවාර්යෙන් selecting the type of document if you have all academic documents in one file choose transcript all document requested by university for other document right उदाहरण अकाडमिक डॉक्यूमेंट डिग्री सर्टिफिकेट डिग्री ट्रांसक्रिप्ट अपलोड करना ट्रांसक्रिप्ट डॉक्यूमेंट अदर डॉक्यूमेंट එයාල ඉල්ලලා තියෙන ડોකියුමන්ට්ස් ටික විතරයි එයාලා බලන්නේ. එතනින් එයා අනිත් ડોකියුමන්ට්ස් බලන්නේ නැහැ. ඉතින් ඔයාලා තියෙන ඔක්කොම සර්ටිෆිකට්ස් දාන්න එපා මෙතනදී. රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් ටික විතරක් දැම්මා නම් ඇති. මොකද අනිත් ඒවා බලන්නේ නැහැ. ඔය ડોකියුමන්ට් ගොඩක් දාලා තිබ්බොත් එයාලට බලන්නේ නැහැ. මෙයාලා හිතනවා මේක දන්නේ නැතුව මෙයා ඇප්ලයි කරේ කියලා. අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික විතරක් ඔයා දැම්මා නම් මෙතනදී හරි. මේක කියලා තියෙනවා do not use PDF portfolio format. The admission system cannot read the type of documental format. ඒ කියන්නේ මේ PDF portfolio document කියලා එකක් තියෙනවා. ඒක යූස් කරන්න එපා කියලා තියෙනවා. සාමාන්‍ය PDF සාමාන්‍ය PDF single document. ඒ කියන්නේ degree transcript එක වෙනම, ඒ වගේම ඔයාගේ degree certificate එක වෙනම, English letter එක වෙනම මේ දේවල් වෙන වෙනම තියෙනවනේ. මේ ඔක්කොම combine කරලා එකක් දාන්න එපා. Right? ඒක තමයි මෙතනදී කියන්නේ. Only scans of original document. ඒ කියන්නේ ඔයා scan කරනකොට photocopies වලා scan කරන්න එපා. Original document එකේ scan එකක් තමයි upload කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා scan in color. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම color scan එකක් වෙන්න ඕනේ. Black and white scan කරන්න එපා. ඒකත් කියලා තියෙනවා. ඊට පස්සේ ආලා තියෙනවා ඊට පස්සේ ඔයාගේ details තියෙන ඔක්කොම pages scan කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙවෙයි. All universities will have access to your documents. You only need to upload one scan of each, right? එකක් upload කරොත් ඇති. ඔතන යාලා දාන්නවා ආයේ දෙක තුන upload කරන්න අවශ්‍ය නැහැ. Check your scan if can't be read, it's okay. You just need to submit them by regular post. ඒ කියන්නේ ඔයා scan කරනකොට මම මෙතනදී recommend කරන්නේ phone එකෙන් scan කරන්න එපා. ඔයා scan කරන තැනකට ගිහිල්ලා කියලා දාලා යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය කියලා දාලා ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන එකම තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලට මෙතනින් ડોකියුමන්ට් එක දෙන්න පුළුවන්. ඊට අමතර අපි හිතමු ඉංග්‍රීසි සර්ටිෆිකේෂන් ලෙටර් කියලා. ඔයාලට මෙතන ටයිප් කරන්න පුළුවන් ඉංග්‍රීසි සර්ටිෆිකේෂන් ලෙටර් කියලා. ඉංග්‍රීසි ලෙටර් කියලා අපි දාමු ඉංග්‍රීසි ලෙටර්. මෙතන ලෙටර්ස් ටික මැදි ලෙටර් කියලා දාලා ඊට පස්සේ අපිට
මෙතනදී ඔයාලට ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන එක යටතේ ඔයාලට පේනවා මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි කියලා දිනවා ඒක තමයි ක්ලික් කරන්න ඕනේ. ඒ අදාළ ડોකියුමන්ට් එක ක්ලික් කරන්න ඕනේ. මෙතන ඔයාලට බ්‍රොක් කියලා ඔයාලට ඒ අදාළ ડોකියුමන්ට් එක ඔයාලට දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා හිතන්නකෝ ඔයා මෙතන પાස්පෝර්ට් කොපි එක දානවා කියලා. එතකොට ඔයාලට මෙතන ටයිප් කරන්න පුළුවන් પાස්පෝර්ට් කොපි කියලා ටයිප් කරලා මෙන්න මෙතනින් ID ડોකියුමන්ට් තමයි ඔයා සිලෙක්ට් කරලා මෙතනදී ඔයා එතන PDF එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයා මෙතන වෙන ડોකියුමන්ට් එකක් අපි හිතමුකෝ මෙතන මොටිවේෂන් ලෙටර් එක කියලා. මොටිවේෂන් ලෙටර් එක අප්ලෝඩ් කරනවා නම් මෙතනින් ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන අදර් ડોකියුමන්ට් කියන එක තමයි ඔයා ක්ලික් කරලා මෙතනින් දෙන්න ඕනේ. රයිට්? CV එක අප්ලෝඩ් කරලා ඔයා මෙතන CV කියලා දීලා අදර් ડોකියුමන්ට් කියන එක ක්ලික් කරලා අප්ලෝඩ් කරා නම් හරි. ඉතින් එතකොට ඔයාට අනිවාර්යයෙන්ම මෙතනදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට මේ ડોකියුමන්ට් ටික අප්ලෝඩ් කරන්න පුළුවන් ජනවාරි 17 වෙනකන්. එතකොට ඔයාට මේ ડોකියුමන්ට් ටික අප්ලෝඩ් කරලා ඉවර ගන්නතරත් ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා ඉවරයි. ඔයාලා ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න ජනවාරි 17 වෙනකන් හම්බ වෙනවා. එතකොට ඔයා අප්ලෝඩ් කරාට ඊට කලින් ඔයාගේ ඇප්ලිකේෂන් එක බලන්න මෙයාලා ජනවාරි 14 පස්සේ. එතකොට ඔයාලට පේනවා ડોකියුමන්ට්ස් එක ඔයා අප්ලෝඩ් කරලා ඉවරයි. ඊට අමතරව ඔයාලා මෙතන my pages ආයි ගියාම ඇප්ලිකේෂන් ෆී කියලා තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් ෆී එක කියන ක්ලික් කරොත් අනිවාර්යෙන් ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න ඕනේ. ඉතින් මෙයාලා කියලා දෙන මේ රිෆරන්ස් නම්බර් එක දාලා තිනවා, ඩෙඩ්ලයින් එක දාලා තිනවා. ඉතින් ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න ඕනේ මෙයාලා දාලා තිනවා පෙබරවාරි 1ට කලින්. පෙබරවාරි 1ට කලින් සෑන් amount එකක් දීලා තිනවා. ටුවිඩින් කොනක් 900ක් කියලා. ඉතින් ඇන්ටි මේක ඔයාලට ඇත්තටම ඔයාලට ඒ අදාළ ડોකියුමන්ට් ටික අරගෙන ඒ ටික අප්ලෝඩ් කරලා ඇප්ලිකේෂන් එක දාලා ඇප්ලිකේෂන් ෆී එක කලින්ම ගෙවන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඔයාලට ඩෙඩ්ලයින් එකක් විදියට පෙබරවාරි 1වෙනිදා දීලා තිනවා. ඊට පස්සේ details about your application කියන එකත් අපිට ආයෙ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ payment by a card. ඉතින් අපිට මෙතනදී credit හරි debit හරි card එකක් හරහා තමයි අපිට payment එක කරන්න වෙන්නේ. I agree to terms and conditions කියලා proceed to payment කියන එක දාන්න පුළුවන්. bank transfer එකක් වුණත් යන්න පුළුවන්. නමුත් මෙතනදී මට ලේසි අනිවාර්යයෙන්ම visa card එකක් හරි master card එකක් හරහා හරි transfer කරන එක proceed to card payment ගියාම ඔයාට ඔයාගේ card එකේ details මෙතනදී දෙන්න ඕනේ. කාඩ් එකේ ඩීටේල්ස් ටික අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි තියෙනවා නම් ගොඩක් වෙලාවට කමර්ෂල් බෑන්ක්, නේෂන් ට්‍රස්ට් බෑන්ක් මේ ඉන්ටර්නැෂනල් පේමන්ට් වලට ඇක්සෙප්ට් අනිවාර්යයෙන්ම ඔයාලට මෙතන පොඩ්ඩක් මේක ලෝඩ් දෙන්න වෙලා ආයයි. ඊට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම යාලා කාඩ් ඩීටේල්ස් ඔයාලගෙන් ආලා තියෙනවා. මේක ආලා තියෙනවා මොකද ඔයා කාඩ් එක වර්ගය කියලා. ඉතින් මෙතනදී මට තියෙන වීසා ඩෙබිට් කාඩ් එකක් ඒක මම නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ මෙයාලා ඒක ප්‍රොසීඩ් කරනවා. ඉතින් ඔයාලට තියෙන ක්‍රෙඩිට් කාඩ් යන එක ක්ලික් කරන්න පුළුවන්. කාඩ් එකේ නම්බර් එක දෙන්න ඕනේ. එක්ස්පයරි ඩේට් එක දෙන්න ඕනේ. සහවාගේ කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක CVV කෝඩ් එක දෙන්න ඕනේ. ඊට පස්සේ දීලා pay කියන එක ක්ලික් කරාම ඔයාට වාගේ ෆෝන් එක හරහා වාගේ කෝඩ් එකක් එයි. සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් පේමන්ට් එකක් කරන විදිහට අපිට පේමන්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අදාළ ස්විරිස් කෝණා 900 ඔයාට ගෙවීමේ හැකියාව තියෙනවා. මෙයාලා ඒක දාලා තිනවා. ඒතකොට ඔයාට මෙතනදී මේ මුදල දැමීමේ හැකියාව අවශ්‍ය නැහැ. ස්විරිස් කෝණා 900ක් ඔයා pay කරන්න ඕනේ. සහ ඔයාට මේක pay කරාට පස්සේ ඔයාට රිසිට් එකක් හම් වෙනවා. රිසිට් එකක් හම්බ වෙනවා මේක පේ කරා කියලා. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේක නන් රිෆන්ඩබල්. මේක මෙයාලා ආයෙ දෙන්නේ නැහැ. ඔයාගේ ඇප්ලිකේෂන් එක කන්සිඩර් කරන්න තමයි මේ ෆී එක ගන්නෙ. ඇඩ්මිෂන් හම්බ වෙනවද නැද්ද කියන එක අනිවාර්යම රිසල්ට් බලන විදිය ගැන මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකේදී කියලා දෙන්නම් කොහමද අපි බලන්නේ කියලා. ඉතින් අද අපි කතා කරේ කොහමද යුනිවර්සිටි එකට හරියට ඇප්ලයි කරන්නේ කියන එක ගැන. ඉතින් මම යුනිවර්සිටි පළවෙනිම තෝරගන්න ඕනේ, යාලව කන්ටැක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම කියුවාගේ අර අපේ ඔන්ලයින් සිස්ටම් එක හරහා මේවා ගිහිල්ලා අපි රෑන්ක් කරගෙන අපි ඇප්ලයි කරාට පස්සේ අපි ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ෆී කරලා මෙන්න මේ යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක අපිට සබ්මිට් කරලා අපිට මෙන්න මේ යුනිවර්සිටිස් වලින් ස්වීඩන් යුනිවර්සිටිස් වලින් ඇඩ්මිෂන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරේ තමයි වැදගත් වීඩියෝ එකක් ඉදිරි පුළුවන් තරම් මේක හැමෝමත් එක්ක ෂෙයා කරන්න. සාමාන්‍ය channel එක like කරලා comment කරලා subscribe කරන්න. ඉතින් මට ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිත තමත් හොඳ තැනකට ගෙන එන්න. ඒක තමයි මේ educational content හරහා ඔයාලගේ දින දැනුම knowledge එක සාර්ථක skills වැඩි දියුණු කරන්නේ. ඉතින් හැමදාමත් වගේ මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් සියලු දෙනාටම තුති. Thank you.